विक्टोरिया सह अल्बर्ट दीर्घ कटुक शीत ऋतु पसे वसंत काले आरंभ तेक्कम सियलुम ब्रितान्य वसियन प्रीतियट पत्तुना एवगेम राजकीय पौल सूदानम मुना विक्टोरिया कुमारियगे दाहत्तुने उपंदिने समरन्न मास गणनकट कालिन जात्यंतर आराधना पत्र यवल तिबुने एवट बोहोम होंद पिलुतुरुत लबुना विशेषयेन्म जर्मनीय राजकीय पौल अभी दैन दोरटुव लंग इन्ने हबै मतक तियागन्न अल्बर्ट मम मेहट आवे कुमारियव विवाह करगन्न कुमारिया वगे मं वगे अय्या ए निसा मट उदव् ओन हरी अभी आय बलू मम मोनोहरी विनोद देयक किव्वोत् अर्न्स्ट अभी मेगन सीवतावक इतर कथा कलाने मन सद्देट हिनावेनवा එතකොට මම මගේ කවිය කියනකොට සාමාන්‍ය විදිහට හිනානවා. එතකොට මං යාගේ නටන්න හද්දි කැමති වෙන්න කියලා මං ඔළුව වනනවා. අහන්න. හදිසියවත් එයාවට කැමති නැති වුණොත් මොකද කරන්න කියලා හිතුවදවා. වාව් ඇත්තටම දහන්නේ. මම ගොඩක් ධනවත් රාජකීයයෙක්. ඉතින් එයා මොනවට අකමැති වෙන්නද? ඒයි නෑ වෙන්නේ. එන්න අපි යමු. ආයිබෝන් කුමාරයනි. මං තමයි අර්න්ස්ට් කුමාරයා. මං ජර්මනියෙන් නම් උපන්දින සුබපැතුමු තරගෙනයි ආවේ. ඔබ පිළිගන්නා අර්නස්ට් කුමරුනි කෙන්සින්ටන් මාලිගාවට වගේ මගේ උපන්දින උත්සවයටත් අතරමඟදී මුකුත් ගැටලු ඇති වුණේ නෑනේ. එහෙම නෑ කුමරියනි. බලයක් එක්ක නම් පොඩ්ඩක් දුහන්න සිද්ධ වුණා. මං කිව්වේ මේ මට මෙතන ඉඳන් යන්න පලස කෙලල දෙන්න ඔයාට පුළුවන්ද කියලා. එතකොට මේ ඉන්නේ කවුද? මං ඇල්බර්ට් කුමාරයා කුමරියනි. ඔබගේ ස්වරූපී බව ගැන අපේ රාජධානියට තහන්න ලැබුණා. ඒ තුබ හැබැයින් දැක්කම ඊටත් වඩා ස්වරූපී කියලා පේනවා. මං ඔබගෙන් සමාව ඉල්ලන කුමරියනි. මගේ සහෝදරයා ටිකක් විතර හිතුවක් ආරයි සමහර වෙලාවට. සමාව ගන්න උවමනා නැහැ. ඔබලා දෙන්නාම මගේ සාදයට පිළිගන්නවා. අපූරු කඩවසම් කුමරු ඇල්බර්ට් අද ඔයාව මුණ ගැහුණු වෙලේ මට හුස්ම ගන්න අපහසු වුණා ආයෙත් ඔයාව දකින්න කතා කරන්න කොච්චර නම් කල් ඉන්න වේද අනේ මට සමා වෙන්න කුමරියනි මං හිතුව ඔබතුමිය මේක ගන්න ඕනේ කියලා මගේ හිතවත් වික්ටෝරියා මං සමා විල්ලනව අදවස ඔබට සමු දෙන්න නොහැකි වීම පිළිබඳව ඒත් මට ජර්මනියට යන්න සිද්ධ වුණා අදිසි ව්‍යාපාර කටයුත්තක් සඳහා මට ඔබ ගැන තවත් දේවල් දැනගන්න ඕන නිසා මං කැමතියි සෑම සතියකම ඔබට ලියුමක් ලියන්න. මාව ඔබ ළඟට ගෙනාවට මං දෙවියන්ට ස්තුති කරනවා. ඒ වගේම ඔබට සුබ උපන්දිනයක් වේවා. ඇල්බර්ට්. තවද යා. එර්න්ස්ට් ඔබව මතක් කළා. එයාට කියන්න මම ගොඩක් සතුටු වුණා කියලා. එහෙමයි මගේ කුමරියනි. වික්ටෝරියා කුමරියට සෑම සතියකම ලියුම් ලිව්වා. ඔහුගේ ලියුම් හාස්‍යජනකයි වගේම ඔහුගේ වචන වලින් කුමරියට සැනසීමක් වගේම ධෛර්යයක් ගෙන දුන්නා. කොයිතරම්ද කියනවනම් ඇය නිතරම තමන්ගේ උපදේශකයින්ට පැවසුවා ජර්මනිය තමයි සුබවාදී සහ ධනාත්මක භවයේ හොඳම උදාහරණය කියලා. සති මාස ගණන් ගත වෙද්දී වික්ටෝරියාගේ සහ ඇල්බර්ට්ගේ මේ තිබුණු සම්බන්ධය තව තවත් වැඩි වෙන්න ගත්තා. දෙදෙනාගේ සහයෝගය සහ මිත්‍රත්වය ගැන ඔවුන් එකිනෙකාව විශ්වාස කළා. මට සමා වෙන්න කුමරුවනි ඒත් ලන්ඩනෙන් ඔබට ලියුමක් ඇවිල්ලා අනේ දෙවියනේ තමන්ගේ මාමාවන හතරවන විලියම් රජුගේ අභාවයෙන් පස්සේ වික්ටෝරියාව මුළු රටේම අවධානයට ලක් වෙන්න ගත්තා වයස 18 දී එංගලන්තයේ හිටිය ලා බාලතම රජින බවට පත් වුණා ඊට අවුරුද්දකට පස්සේ වෙස්මිනිස්ටර් ඇබීවලදී තමන්ගේ වැසියන් ඉදිරිපිටදී වික්ටෝරියාට නිල වශයෙන් කිරුළු පැලැන්දුවා අරුණ වික්ටෝරියා රජිනග් ලෙස තමන්ගේ රාජකාරි කරන්න ගත්තා. ඇය නිතරම ඇල්බර්ට්ගෙන් තව තවත් අවවාද සහ උපදෙස් ලබා ගත්තා. ඔහුත් බොහොම කැමැත්තෙන් ඒ දේවල් කළා. ආරංචියක් තියනවද මෙල්බර්න්? ආරංචි කිසිවක් නැහැ උත්තමාවිනේ. මට නම් මේක කොහෙත්ම තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇල්බර්ට් පිළිතුරු දෙන්න මෙච්චර කාලයක් ගන්නේ නැහැ. හරි බලමු. ඔහුගේ පියා වෙත රාජකීය පණිවිඩකරුවෙක් යවන්න. මගේ උත්තමාවිනේ මන්නම් හිතන්නේ නැහැ. මං ඔයාට හිතන්න කිව්වේ නැහැ. මෙල්බන් වංශාධිපතිතුමනි මං කිව්වේ කරන්න කියලා මට මගේ ඇල්බර්ට් ගැන හොයලා ඕනේ හරි මං ඒක කරන්නම් උත්තමාවේ ඇල්බර්ට්
අපිට සතුටිය ඔයාව දකින්න ලැබුණ කැල්බර්ට් කුමරුනි දැන් අපි මෙතනින් යන්න ඕන මොනවද ජර්මනි අලුත් ආරංචි ඇත්තම කියනවා නම් මම මේ ප්‍රාන්ත කීපයක ගැටලු වර්ගයක් ගැන ඔබතුමියත් එක්ක කතා කරන්නයි ආවේ ඔව් ඇත්තෙම අනිවාර්යෙන්ම ඇල්බර්ට් මට ඔන්නේ දුක් කොච්චර පාළුද මටත් එහෙම තමයි වික්ටෝරියා 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 රජින ඔව් එහෙම තමයි සවස් තීපෙන් සූදානම් කරලා තියෙන මගේ උත්තමාවීනි අපේ මේ අමුත්තටත් අමතර ආසනයක් සූදානම් කරන්න මං දිනටම තේදී කරලා ඉවරයි මගේ රජිනියනි මට සමාවෙන්න ඔයාගේ මාම නැති වුණු වෙලාවේ මට මෙහි ඉන්න බැරි වුණේකට ඇත්තෙන් මේක ලොකු කම්පනයක් එයාගේ අභාවය විතරක් නෙවෙයි ඒ හේතුව නිසා මට ලොකු වගකීම් කොටසක් පැවරුණානේ ඔයා මේ දේවල් හොඳට කරගෙන යනවා කියලායි මට නම් අහන්න ලැබුණේ ඔය ඇත්තමද අහ් ඇත්තෙන්ම එතකොට මොනවද ඔයාට අහන්න ලැබුණ දේවල් ඔබගේ බ්‍රිතාන්‍ය වැසියන් ඔබට ගොඩාක් ආදරය කරනවා කියලා එයාලා විතරද ඒ වගේම තව ජර්මන් කෙනෙකුත් ඉන්නවා මං ඔයාගෙන් දෙයක් අහන්නද ඇල්බර්ට් ඔව් අහන්න ඔයා මොකද කියන්නේ මාව විවාහ කරගන්න කැමතිද? විවාහ කරගන්න? ඔව්. මෙහෙමයි. අපි දෙන්නම දන්නවා රජෙක් නොවන කෙනෙක් රජිනකගෙන් විවාහ වෙන්න අහන එක වැරදි කියලා. ඒක නෙවෙයිනි මං ඇහුවේ ඇල්බර්ට්. ඔව්. ඔයා අහන්නේ මං ඒකට කැමතියි කියලාද? ඔව්. මං අහන්නේ ඔයා ඒකට කැමතිද කියලා. මට ඒ ගැන හිතන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. ඔයාට දඬු කඳේ ඉඳන් හිතන්න පුළුවන්. හොඳයි. ඔය මේ විදිහට කිව්වම නම් ඒ කියන්නේ කැමතිද? නෑ. ඒකේ තේරුම තමයි මං ඉහලින්ම කැමතියි කියලා. වික්ටෝරියා කුමාරිය සහ ඇල්බර්ට් කුමරු විවාහ වුණ දවසේ මුළු රටේම ජනතාව එක් රැස් වුණා මේ ඓතිහාසික විවාහ උත්සවයේ සමරන්න. මේ ආදරණීය ජනතාව බකින්ග්හැම් මාලිගයේ මාර්ගයේ දෙපස රැස් වෙලා මේ අලුත විවාහුණ යුවළට සුබ පැතුම් වගේම ප්‍රීති ഘോഷණ ගන්නවා. රාජකීය යුවළ තමන්ගේ පෞද්ගලික ජීවිතේ දේවල් වගේම ප්‍රාන්තයේ රාජකාරිත් සමබරව කරගෙන යන්න ඉක්මනින්ම පුරුදු වුණා. අපි මේ විදිහට හමු වෙන එක නතර කරන්න ඕන. කියන්න කනගාටුයි ඒත් මේක රාජකාරී කටයුත්තක්. මං නම් හිතන්නේ සිංහාසනේ ඉඳන්ම මේ සාකච්ඡාව කළා නම් තමයි හොඳ. මේ විදිහේ රාජකාරී එහෙම බෑ ඇල්බර්ට්. මට නම් තේරෙන්නේ නෑ. ඔයා මේ අම්මා කෙනෙක් වෙන්නේ යන්නේ. ඒක නම් ඇත්තටම හොඳ ආරංචියක්. මේ සතුටු යෝල හරි අපූර්වට දෙමාපිය යුතුකම් ඉටු කළා. ඒත් වැඩි කල් යන කලින් තවත් දරුවන් මේ බකින්ග්හැම් මාලිගයේ දුවන්න පටින්න ගත්තා. දරුවනේ නවතින්න හනේ. රාජකීය පවුලේ දැන් ළමයි 9 දෙනෙක් ඉන්නවා. සමාජිකයින් වැඩි වෙද්දී වික්ටෝරියා රජිනට සරලම කටයුතු පවා කරන එක ගොඩක් අපහසු වුණා. හරි හැටි තේරීමක් පවා කරන්න බැරි වුණා. නිල්ද කොළද කියලා කියන්න? මං හිතන්නේ වට මෙතනින් හොඳටම ගැලපෙන්නේ නිල් පාට. ඔයා නොහිටියනම් මම මොනවා කරන්නද මන්දා? ඔයා ගොඩක් ශක්තිමත්, සුරූපී, ධෛර්යමත් කාන්තාවක්. ඉතින් මං දන්නවා ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. මං නම් එහෙම හිතන්නේ. ඇත්තම කියනවා නම් මට බයයි. මට දුක්බර ජීවිතයක් ගත කරන්න වෙයි කියලා. හරි, හොඳයි. අද වගේ දවසක ඔන්න ওই වගේ දේවල් නම් කියන්න ඕන නැහැ. අහන්නකෝ මේ ලිපි වලට අත්සන් කරලා අඟහරුවා දෙනකොට අගමැතිතුමාට දෙන්න ඕන. එතකොට මේක මෙන්න මේ තැන්වල ඔයාගේ අත්සන් යොදන්න ඕන. ආපහු යවන්න කලින් ඔය අහගෙන දින්නේ. මං හිතනවා එඩ්වර්ඩ්ට කතා කළොත් හොඳයි. එයා නිතරම ගොඩක් නරක විදියට සෙල්ලම් කරන්නේ. මං ඔයාට ආදරේ වික්ටෝරියා. ඔයා ඒක දන්නවනේ. ඒත් ඔයා තමයි එංගලන්තේ රැජින. මේ වෙලාවේ රටට අවශ්‍ය කරන්නේ ඔයාගේ මග පෙන්වීමයි. ඔයා
මොනවද කියන්නේ ඇල්බර්ට්? මං හිතනවා පාලකයා විදිහට මම්මගේ යුතුයකම් පැහැරහැරිය කියලා නෙමෙයි ඔයා කියනව ඇත්තේ කියලා. වික්ටෝරියා මං ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. ඒත් ඔයයි මේ රට පාලනය කරන්න ඕන. ඔය ඇති. මං නිතරම එංගලන්තයට වගේම මගේ රටවැසියන්ටත් පක්ෂපාතීව ඉන්නේ. පාලනයට උදව් කරන එක පාලනය පැවරුමක් කියලා වැරදියට තේරුම් ගන්න එපා. ඔයාට මේ දේවල් දරා ගන්න අපහසුද මන්දා? මොනවද දැන් අපහසු? පැහැදිලිව කියන්න. රජිනක් වුණා කියලා හැමදේම දරා ගන්න පුළුවන් කියලා හිතලා ආඩම්බර වෙන්න හදන්න එපා. වික්ටෝරියා රජින තමන්ගේ ප්‍රාන්තයේ රාජකාරී කටයුතු වලට සැමියාගෙන් උපදෙස් ගැනීම මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඔවුන් ඒ ගැන වාද කරන්න ගත්තා. ඒත් එකිනෙකාට තියෙන දැඩි ආදරය නිසාම ඒ හැමදේම අයත් යටපත් වෙනවා. රාජකාරියයි ආදරයයි එයාලා තේරුම් ගත්තා. මම්මේ හිතුවේ අපි මේ නැත්තල වින්සර්වල ගත කරන්න ඕනි කියලා. ළමයි එහෙ යන ගොඩක් කැමති. ඔයා මොකද හිතන්නේ? ඔව් ඔව්. ඒක ගොඩක් හොඳයි. හරි. ඔයා ටිකක් කේන්තියන් වගේ ඉන්නේ. ඔයා අසනීපෙන්ද? ටිකක් විතර. මං අද වේලාසනම් වැඩ ඉවර කරනවා. මං වාගේ තේ කෙවන්න. වික්ටෝරියා ඔයාට කවදාවත් බොරු කියන්න බෑ. අනේ මාව දාලා යන්න එපා හර්බර්ට්. මට අනේ තුජ ජීවත් වෙන්න බෑ. මං නිතරම වගේ ඔහත් එක්ක ඉන්නවා මගේ සොඳුරා. නෑ ඇල්බර්ට්. 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 තමන්ගේ ආදරණීයයන් රැස් වෙලා ඉන්න මොහොතේම ඇල්බර්ට් මිය ගියා. ඔහුට වයස 42ක් වුණා. ඇල්බර්ට් කුමාරයාට කරන ගෞරවයක් විදියට මුළු රටම කළු ඇඳගෙන ශෝකය ප්‍රකාශ කළා. වෙළඳසැල් වහලා තිර රෙදි දැම්මා. ඒ වගේම කොඩි අඩකුඹ කරලායි තිබුණේ. 1861 ගේ නත්තල එංගලන්තයේ තිබුණ බොහෝම අඳුරු කාලයක්. එදා ඉඳන් වික්ටෝරියා රජින තමන්ගේ ස්වාමියාගේ අභාවය නිසා ශෝකය පළ කිරීමක් විදියට හැමදාම කළු ඇඳුම් විතරයි ඇඳේ. ඇල්බර්ට්ගේ මරණයේ දුක පහව යනවත් එක්කම හැමෝටම හිතට නැගුණ ලොකුම ප්‍රශ්නය තමයි විශේෂයෙන්ම පාලනය සම්බන්ධ අනෙක් ප්‍රභූවරුන්ට රජින කොහොමද මේක දරාගන්නේ? රජින තවමත් මෙහෙට ඇවිත් නැද්ද? නෑ ප්‍රසල්ල කැමැතිතුමනි. රජින තවමත් මෙහෙට ආවේ නෑ කුමාරයාගේ. හරි මට තේරෙනවා. සමාවෙන්න අගමැතිතුමනි. ඒත් අද රජිනට සනීප නැහැ. ඔබට පුළුවන් නම් හෙට එන්න. එතකොට මං කිව්වනි මට බාධා කරන්න එපා කියලා. මට සමාවෙන්න රජිනියනි. ඒත් මොකද? මං තමයි රජින. ඔයා මං කියන දේ කරන්න. ඔව්. ඔබ තමයි රජින මගේ උත්තමාවියනේ. ඔබතුමියගේ අවධානය යොමු විය යුතු රාජකාරී බොහොමයක් තියෙනවා. ඒත් මට බැහැ ජෝන්. ඔබට පුළුවන්. ඒ වගේම ඔබ කළ යුතුමයි උත්තමාවියනේ. කොහොමද එහෙම කරන්නේ? මං හැමදාමත් හැමදේම කළේ එයාගෙන් උපදෙස් අරගෙන. මං තනියෙන් මුකුත්ම කළේ නැහැ. ඇඟිල්ලක් හෙලෙව්වෙත් නැහැ. චිත්‍රයක් ඡායාරූපයක් සූදානම් කළේවත් නැහැ. එයාගෙන් අහන්න නැතුව ගවුමක්වත් තොප්පියක්වත් දැම්මෙත් නැහැ. ඉතින් මගේ දේවලුත් ඒ තරම් අපහසුයෙන් කරගත්ත මං කොහොමද ඔය කියන විදිහට රාජධානියක් පාලනය කරන්නේ? මං දන්නවා මේක අමාරු කාලයක් කියලා. ඒත් ඔබේ රටට ඔබ ඕන. ඇල්බර්ට්ගේ මරණය නිසා වික්ටෝරියා රජින හිත බිඳිලා වේදනාවෙනුයි හිටියේ.
ඒ නිසාම වික්ටෝරියා රජින රාජසභාවට මෙන්ම අනිකුත් උත්සවවලටද අනේකත් නැවැත්තුවා. ඒ වෙනුවට රජින කලේ තමන්ගේ විවාහය සම්බන්ධ මතකයන් එක ජීවත් වුණ එක. වසර ගණනක් ගෙවිලා යද්දී වික්ටෝරියා රජින මහජනයා ඉදිරියට නොපැමිණීම ගැන ඔවුන් ගොඩක් වද වුණා. මහජනයාගේ තමන්ගේ උපදේශකයින්ගේ සහ පවුලේ විවේචන නොසලකා වික්ටෝරියා දිගින් දිගටම දුක් වුණා. වික්ටෝරියා වයසට ගිය ශෝකයෙන් නන්ද වුණ වික්ටෝරියා සේවකයින්ට කිව්වා ඇල්බර්ට්ගේ ඇඳුම් සහ ඔහුගේ අතේ තිබුණ පැලැස්තරය ඇය මැරෙන මොහොතේ ඇයගේ පසකින් තියන්න කියලා. ඇල්බර්ට් මං දන්නවා. මට ඔයා නැතුව පහළුයි. එන්න අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. වික්ටෝරියා රජිනගේ මරණයෙන් වික්ටෝරියානු යුගය අවසන් වුණා. ඇගේ වැඩිමහල් පුතා ඇඩිට ඒ නිසා රජකම ලැබුණා. ඔහු හත්වන එඩ්වර්ඩ් රජු ලෙස කිරුළු පැළඳුවා. වික්ටෝරියා රජිනගේ දේහ ඇල්බර්ට්ගේ සොහන ළඟින්ම තැන්පත් කළා. බ්‍රිතාන්‍ය රාජධානියේ තිබුණ අපූර්වතම ආදර කතාව තිබුණේ ඔවුන් දෙදෙනාටයි.